ඒ විතරක් නෙවෙයි අපේ ඉදිරි දේශපාලන ගමන ගැන කල්පනා කරනකොට අතීත අත්දැකීම් අතීතයේදී අපි කර අපෙන් අතෙන් සිදු නොවිච්ච දේවල් කළ යුතු දේවල් නොකළ යුතුව තිබුණා නම් ඒ වගේම වැරදි වුණා නම් ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕන. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා රජයක් පිහිටුව පමණින්ම සියලු දේ හරියට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපට විශාල වගකීමක් හා අභියෝගයක් තියෙනවා. මෙවැනි රජයක් හැදුවයින් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් එතුමාගේ අනුගාමිකයන්ට හා පාක්ෂිකයන්ටත් නැති ඇමතිවරුන්ටත් මේ ආණ්ඩුව රැකගන්නට නම් ජනතා හිතවාදී ලෙස වැඩ කටයුතු කරන්න ඕනේ. ජනතා විරෝධී වැඩ කටයුතු කරොත් එක්සත් ජාතික පක්ෂයට අත්තුන ඉරණමම අපිටත් අත්වෙනවා කියන එක අපි හිතාගෙන ඉන්නේ. ඒක නිසා එවැනි මෝඩ වැඩ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් තරම් දුරට ජනතා අභිලාෂයන් කෙරෙහි සංවේදීතාවයකින් යුතුව බලලා හොඳ ආණ්ඩුවක් ගෙන යන්න තමයි අපි මේ ආණ්ඩුව පිහිටුවේ. කාගේවත් බූදලයක් නෙමෙයි. මේක ජනතාවගේ බූදලයක් මිසක් දේශපාලඥයන්ගේ බූදලයක් නෙමෙයි. ඒ ප්‍රතිපත්තිමත් තමයි අපි වැඩ කටයුතු කරන්නේ. මං හිතනවා කවුරුත් තමන් පසුගිය කාලෙකින් තමන්ගෙන් වෙච්ච අඩුපාඩු ගැන ස්වයං විවේචනය කරගෙන තියෙනවා. ඒ ස්වයං විවේචනය අනුව අපි හදාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒක ලේසි දෙයක් නෙවෙයි. ආර්ථික අභියෝග රාශියක් තියෙනවා, දේශපාලන අභියෝග රාශියක් තියෙනවා, විදේශ බලපෑම් තියෙනවා. ඉතින් මේ සියල්ලම තෝරා බේරාගෙන අපි මේ ගමන යන්න ඕනේ. ඒ සඳහා අපේ ජනතාවගේ සහයෝගය විශේෂයෙන්ම අවශ්‍යයි. ජනතාවගේ ඉවසීමත් අවශ්‍යයි. දැන් පුළුවන් සහන දැන් දීගෙන යනවා. තව ඉදිරියට තවත් සහන ලැබෙයි. ඒත් එක්කම ජනතා අපේක්ෂාවන් මොනවාද කියන එක හොඳින් තෝරා බේරාගෙන වැඩ කටයුතු කිරීම තමයි අපේ නව රජයේ බලාපොරොත්තුව. ඔව් ඒවා ඉන්නකොද තාම ඉන්නවා. ආණ්ඩුව පාර්ලිමේන්තුව ආරම්භ කරලා හරිද හරියට ස්ථාපිත වෙලා ඒ වැඩ කටයුතු රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අපි ජනතාවට දැනුම් දෙන්න දැන් දැන් මේ හදාගන්න ඉස්සෙල්ලා බෙදාගන්න බෑනේ. ඉස්සෙල්ලා රජය නිසි ආකාරයෙන් සකස් කරගෙන අමාත්‍යාංශ සකස් කරගෙන වැඩපිළිවෙළවල් සකස් කරගෙන ඉදිරියට යන්න ඕනේ. මේ දවසේ මේ දෙකෙන් මේ ගැන සිරු දේවල් ගැන අපිට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා අපි පැටලිලිසහගත කරගන්නේ නැතුව අපි ජාත්‍යන්තරයේ සහයෝගය දිනාගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ලංකාව තනි වෙලා වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. මේ සහෝදරයා තාම අපි මේ ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙල තමයි ගෙනියන්නේ. ඔය ආර්ථික ප්‍රශ්න පිළිබඳව කළ යුතු නොකළ යුතු වෙනස් කළ යුතු දේවල් පිළිබඳව ඉන් අනතුරුවයි අපි ඒවට බහින්නේ. මේ අද වෙනකොට මේවා අනිත් පැත්තට හරවන්න මේවා කරන එක නෙවෙයි. ඉස්සර වෙලා රජයේ ශක්තිමත් වෙලා රජයේ පිහිටුවාගෙන සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත් කරගෙන ඊට පස්සේ අපි ওই කරුණ පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් ওই ආනයනය දැන් ඔබතුමාලා පත් කර මේ ඉදිරිපත් පාර්ලිමේන්තුවේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවනේ. ඒ අයවැය පරාජයට පත් වුණොත් මොකද වෙන්නේ? අයවැය පරාජයට පත් වුණොත් නීතියානුකූල තත්ත්වය මගේ අදහසේ හැටියට පාර්ලිමේන්තුව විසිර වෙන්නේ නැහැ. නමුත් නැවත අගමැති කෙනෙක් සහ ආණ්ඩුවක් පත් කරන්න වෙනවා. හැබැයි මුදල් පනතක් පරාජයට පත් වුණොත් එමැතුමා නෑ. පාර්ලිමේන්තුව විසිරෙන්නේ අවුරුදු 4 මාසයක් යනකම්. ඒක තමයි 19 වෙනි සංශෝධනයෙන් කරේ. එහෙමනම් 3/2 ඡන්දයකින් පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාවක් සම්මත කළොත් මිසක් අවුරුදු 4 මාසයක් යනකම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න පුළුවන් කමක් නෑ. ඒක ඔව් මෙයා වෙන්නේ නෑනේ. ඒක කොහොමද?